අයිබෝවන් ඔබ සැමට නිදුක් නිරෝගී භාවයේ සහ චිරජීවනයේ තිගාසිරි සම්පත්තිය සැලසේවා කියන බොහොමත්ම ලයාන්විත ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දවසේ අප සූදානම් තින රූපහානි ඔස්සේ ගෙනු ලබන මදුරු ටීවී අපේ වෙදගෙදර විද්වත් කතිකාවත මෙලෙසින් ආරම්භ කරන්නට ඔබ දන්නෝ මේ ලෝකයේ තිබෙන උතුම්ම දායාදය තමයි කෙනෙක්ව නිරෝගීව සිටීම එනිසා අද දවසේදී ඔබගේ නිරෝගී භාවය උදෙසා අපේ වෙදගෙදර විද්වත් කතිකාව තුළින් තවත් හරවත් වැඩසටහනක් මෙලෙසින් සමීප කිරීමයි අපේ අරමුණ එනිසා අද අපේ ගෙදර වෙදගෙදර විද්වත් කතිකාව තුළින් ඉතාමත් ලස්සන කතිකාවතක් අපි ආරම්භ කිරීම සඳහා අපත් සමග එක්වන්නට ආරාධනා කරා හස්තික ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන නිර්මාතෘ සර්වාංග ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රවේදී යසිත් යුදාර අපේ වෛද්‍යතුමන්ට ඔබතුමන් ඉතාමත්ම ගෞරවණීය වැඩසටහන පිළිගනු ලබනවා අයවනෙත්තුමනි අයවන් අද අපි කතා කරන්නේ විශේෂයෙන්ම තරුණ මහලු ඔබ හැම කෙනෙක්ම ප්‍රිය කරන කාරණාවත් සම්බන්ධව ඒ තමයි අපි හැම කෙනෙක්ම කැමති ලස්සනට ඉන්න විශේෂයෙන්ම ඒකට වයස් ભેදයක් නැහැ සාමාන්‍යයෙන් අපිට යමක් කමක් තේරෙන වයසට ලැබුණා මොහොතේ ඉඳන් අපි හැම කෙනෙක්ම කැමති ලස්සනට මේ ශාරීරියේ පැහැපත් බව තියාගන්න ඒ වගේම අන් අයට ආකර්ෂණය වන රූසපුවක් නිර්මාණය කරගන්නට අපි සෑහෙන උත්සාහයක් දරනවා එනිසා අපි අද ඒ සම්බන්ධව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෛද්‍යතුමනි මුලින්ම මට පැහැදිලි කිරීමක් සිදු කරන්න මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ නැත්නම් අපේ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ අපට අනන්‍ය වූ දෙයක්. මේ පසුගිය කාලවකවානුවතුලදී අපේ වෙද අපේ වෙදකමට නැත්නම් අපේ දේශීය මේ වෛද්‍ය විද්‍යාවට විවිධ බලපෑම් මෙච්ච වෙලා එල්ල වෙච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. හැබැයි කෙනෙක්ගේ රූසපුව රැක ගැනීම සඳහා නැත්නම් මේ රුව වර්ධනය කර ගැනීම සඳහා අපේ ආයුර්වේදවල බොහෝ ප්‍රතිකාර ක්‍රමයන් තිබෙනවා. මේ කරුණ කොහොමද උතුම් විග්‍රහ කිරීමක් සිදු කරන්නේ? ඔව්. බොහොම වැදගත් ප්‍රශ්නයක් ඉන්දික මහත්තයා මතු කරේ. මොකද අද වර්තමාන සමාජයේ බහුතරයක්ම මේ සම්බන්ධව කතා කරමින් පවතින නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මම මේ පිළිබඳව උතුමාට පැහැදිලි කිරීමක් සහ මේ ප්‍රේක්ෂක අපේ නරඹන අයට පැහැදිලි කිරීමක් කරනවා නම් විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පුද්ගල ශරීරය කොටස් තුනකට බෙදෙනවා. ඒක තමයි වාත ප්‍රකෘතික පුද්ගලයා, ඒ වගේම පිත ප්‍රකෘති කරගත් පුද්ගලයා සහ සෙම දෝෂය මූලික කරගත් සෙම ප්‍රකෘතිකයා වශයෙන්. එතකොට පුද්ගල දේහ ලක්ෂණය මූලිකව තනොම් මේක කියවෙන්නේ මේ ප්‍රകൃතිය. එතෙන්දී අපි කතා කරනවා නම් මූලික වාත ප්‍රකෘති පුද්ගලයාගේ ලක්ෂණ හැටියට ඔහුගේ තියෙන්නේ මේ අචල ස්වභාවයක් නෙවෙයි නිතර චලනය වෙන දෙපැත්තට චලනය වෙන ස්වභාවයක්. දැන් සිතුවිලි රටාව ගත්තත් නොසන්සුන් මානසික ස්වභාවයක්. කලබලකාරී මානසික ස්වභාවයක් තමයි තියෙන්නේ. වැඩපල පවා එහෙට මෙහෙට කලබල ස්වරූපයෙන් කටයුතු කරනවා. ඒ වගේම ශරීරයේ බාහිර ස්වරූපය ගත්තත් ඇතම් පිරිසින්න වාත ප්‍රകൃතිකය මහත අධිකමයි. තව කොටසක් ඉන්නවා සිහින් සිරුර ඇති පුද්ගලයන්. ඔන්න ඔය ආකාරයට එයාලගේ සිතුම් පැතුම් පවා මනෝභාවයන් පවා මේ චංචල ස්වරූපයෙන් තියෙන්නේ. ඒ ආකාරයට අපිට හඳුනගන්න පුළුවන් වාත ප්‍රകൃතිකය. දෙවනුවට අපිට වැදගත් වෙන පුද්ගලයා තමයි මේ පිත ප්‍රകൃති පුද්ගලයා කියන්නේ. පිත ප්‍රകൃති පුද්ගලයාගේ මූලික ලක්ෂණය තමයි එයාට තියෙන්නේ බොහොම සිහින් සිරුරක්. ඒ වගේම විශේෂයෙන්ම එයාලා හරි ක්‍රියාශීලී පුද්ගලයා. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි ආහාර රුචිය. ගින්න අතින් අනිත් ප්‍රകൃතිකයන්ට වඩා ඉතාමත්ම හොඳ ගින්නක් හොඳට බඩගින්න දැනෙන පුද්ගලයන් කොටසක් තමයි මෙන්න මේ පිත ප්‍රകൃතියට අයිති පුද්ගලයන්ගේ මූලික ලක්ෂණය වෙන්නේ. අවසාන වශයෙන් අපි කතා කරන ඉන්දික මහත්මයා මේ සෙම ප්‍රകൃතිය ගැන. සෙම ප්‍රകൃති පුද්ගලයාගේ වැදගත්ම ලක්ෂණය තමයි ටිකක් බාහිර ස්වරූපයෙන් අපිට ඉක්මනින්ම හඳුනා ගන්න පුළුවන් මේ තරබාරු ස්වරූපයෙන් යුක්තයි. ඒ වගේම නිද්‍රාශීලී ටිකක් උකටලී මනෝභාවයන් තමයි මේ පුද්ගලයාගෙන් ප්‍රකට වෙන්නේ. ඒ වගේම පැණි රස වගේ කෑම වලට අධික ලොල් භාවයක් ප්‍රියතාවයක් දක්වනවා. ඉතින් මෙන්න මේකයි වැදගත් වෙන්නේ මේ ප්‍රകൃතියට අනුව පුද්ගලයන්ගේ චර්යා රටා. විශේෂයෙන්ම අපි පුංචි උදාහරණයක් ගත්තොත් අපි කියමු පිත්ත අධික පුද්ගලයා අධික ලෙස ඇඹුල් රස දේවල් ඒ වගේම උෂ්ණ අධික දේවල් ගත්තොත් එයාගේ මේ ප්‍රകൃති ස්වභාවය තවත් ඉස්මතු වෙලා රෝග නිදානයෙන් හටගන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රകൃතියට අනුව තමයි අපේ රෝගයන් මතුවෙන්නේ. අපේ ඇවතුම් පැවතුම් රටාවන්
හැසිරීම රටාවන් මේ සියල්ලක්ම මේ ප්‍රകൃතියත් එක්ක මූලික කරගෙනයි හටගන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රകൃතියට අනුව ඔබතුමා අහුව ආකාරයට ප්‍රශ්නෙට පිළිතුරක් හැටියට කිව්වොත් ප්‍රകൃතියට අනුව ඊට අනුගත ආහාර රටාවක් ඊට අනුගත චර්යා රටාවක් ඒ අදාළව නිින්ද ඒ හැම කාරණයක්ම ඉෂ්ට සිද්ධ වෙනවා නම් ඉතාලම ලස්සනට අපි හැමෝටම ප්‍රියමනාප විදියට මේ සමාජයේ තාරුණ්‍ය රැකගෙන ජීවත් වෙන්න පුළුවන් කියන එක පැහැදිලි කරන්න ඕන. මම දැන් ඔබතුමන් සදහන් කළ කාරණාව ඉතාමත් වැදගත්. මොකද අපි මම මුලින් සදහන් කරන්නේ අපි හැම කෙනෙක්ම අපගේ රූසප්පුව රැක ගන්නට විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන. මේ වන විට වෛද්‍යවරු පැහැදිලි කිරීම අවශ්‍ය කරන විශේෂයෙන්ම අද බොහෝ දුරට අපි ශනිකව යම් යම් වූ කාරණාවන් වලට ප්‍රතිකර්ම හොයන්ට අපි පෙළඹලා තියෙන නිසා අපි බටහිර විවිධ වූ වෛද්‍ය ක්‍රමයන් අනුගමනය කරමින් මේ රූප ලාවන්‍ය රූපත අපේ රූසපුව රැක ගන්න. ඒ වගේම මේ විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේ මේකට ටිකක් වැඩි. ඒක එතකොට හැබැයි ඉතින් මේ අපේ මේ සාමාන්‍යයෙන් අපිට අවශ්‍යයි තවත් අපේ රූසපුවට හානියක් නොවන ඒ වගේම ශරීර අභ්‍යන්තරයට හානියක් නොවන ආකාරයට ඒ වගේම අපේ ශරීරයේ අපේ සමට හානියක් නොවන ආකාරයට යම් කිසි ඕ ප්‍රතිකාරයක් සිදු ගන්න. එතකොට ආයුර්වේදික නැත්නම් ජීවන රටාවක් තුල කොහොමද අපේ මේ රූසපුව රැක ගන්න අපි කටයුතු කරන්නට ඕනේ? ඔව්. වැදගත්ම අපිට කතා කළ යුතුම පැතිකඩක් තියෙනවා මේ රූපලාවන්‍ය කතා ගැන කතා කිරීමේදී මේ ආයුර්වේදයේ තියෙන දිනචර්යාව. ඊට කලින් අපි පැහැදිලි කරන්න ඕන දැන් මේ නවීන සමාජීය විද්‍යාව හා තාක්ෂණයෙන් දියුණුවෙන් සලකන මේ සමාජයේ තුලම අපේ මේ රූපය සහ මේ තාරුණ්‍යය ගිලිහිමින් පවතින සාධක ගොඩක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම මේ විෂදුම් කර්මාන්ත ශාලා මෝටරත් වලින් පිටවන ආදී වශයෙන් පරිසරික සහ සමාජීය වශයෙන් ගොඩක් ප්‍රශ්න තියෙනවා අපිට මේ සම්බන්ධව. ඉතින් මූලිකව දිනචර්යාවක් ගැන කතා කරනවා නම් මෙන්න මේ තරඟකාරී ජීවන රටාවේ වැදගත්ම අංගයක් තමයි අපිට මේ නිින්ද කියන දේ. දැන් හුඟක් අයට මේ නිින්ද නැති වෙලා තියෙනවා අද වෙනකොට. හුඟක්ම මනස වෙහෙසවමින් මුදල් පසුපස්සේ යන ඒ වගේම ඊර්ෂ්‍යා මදමාන වෛරාදී සිතුවිලි ජාලයක নিমগ্ন වෙච්ච මනෝභාවයන් තමයි හුඟක් අය එකින් එක්කෙනා පරයා අනිකා කොහොමද ගොඩනැගෙන්නේ කියන මට්ටම තියෙනවා. මෙන්න මේ විදිහට අපි රෑ නිදි මරන හුඟක් පිරිස් මන් දැකලා තියෙනවා පාඩම් කරන ළමයි පවාද්‍යන කටයුතු රෑ 12 පහ වෙනකම් වගේ කරන අවස්ථා. ඊට පස්ව කරන ඊළඟ වැදගත්ම වැරද්ද තමයි මොකද්ද? උදෑසන සාමාන්‍ය 8 9 සමහරු 10 11 වෙනකම් මෙන්න මේ නිින්දට নিমগ্ন වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම ආයුර්වේදයේ පළවෙනිම දවසේ ආරම්භයේ මේ බ්‍රහ්මයාගේ මොහොතෙන් තමයි පටන් ගන්න. ඒක සාමාන්‍යයෙන් සඳහන් වෙන සම්මත වේලාවක් හැටියට පාන්දර 4:24 වගේ වෙලාව ඉඳලා හෝරාවක් පැයක් ඇතුළත කාලය. ඔව්. ඉතින් මෙන්න මේ කාලය තුල විශේෂයෙන්ම අපිට දකින්න පුළුවන් දෙයක් තමයි ඉන්දික මහත්තයා දැන් පරිසරය අරන් බලන්නකෝ. හරිම නිෂ්කලංකයි. සාමකාමී පසුබිමක් තියෙන පරිසරය ගත්තා. ඒ වගේම විශේෂයෙන්ම වායු ගෝලයේත් හරිම පිරිසිදු පැහැදිලි අම්ලකර වායුවක් ලැබෙන මොහොත තමයි මෙන්න මේ අවස්ථාව. ඉතින් මෙන්න මේ මොහොතේ හරි ප්‍රබෝධමත්ව නැගිට්ටොත් අපිට වැදගත්ම ගුණාංග කීපයක් ලැබෙන අපේ සෞඛ්‍ය පැත්තෙන්. මොකද දවස ආරම්භ කරන හොඳ සිතුවිල්ලක් තියෙන්න ඕන. දැන් අපේ නූතන මනෝවිද්‍යානුකූලවත් මනෝවිද්‍යාඥ උපදේශකවරු කියනවා මේ සංයෝජනාවක තියෙන බලය දවසක පටන් ගන්නකොට. නමුත් අද කාලේ වෙනකොට හුඟක් අය පටන් ගන්නේ තමන්ගේ රාජකාරී කරන ස්ථානයේ තියෙන ප්‍රශ්න දහසක් හිතාගෙන, ආර්ථික ප්‍රශ්න හිතාගෙන, එහෙමත් නැත්නම් අපි කතා කරොත් මොන හරි සමාජීය ගැටලුවක් වෙන්න පුළුවන්, රෝග පීඩාවක් ගැන හිතලා වෙන්න පුළුවන් නැගිටින්න. එතකොට දවසම අපි කියන්නේ කිසිදු ආකාරයක ප්‍රතිජනනාත්මක සිතුවිල්ලක් අපිට ඇති වෙන්නේ නැහැ. ඒකට මේ පරිසරික සාධකයක් තුනම ඉර උදා වුණයින් පසුව නැගිටීම. ඉර නගින්නට ප්‍රථම තමයි අපි බ්‍රහ්ම මොහොතේ නැගිටින්න ඕනේ. ඔන්න ඔය ජවයෙන් යුතුව පටන් ගත්තොත් අපිට ජීවිතේ හැම සම්පතක්ම ආකර්ෂණය කරගන්න පුළුවන්. දැන් විශ්ව ආකර්ෂණ නීතිය ගැන පුළුල් ලෙස කතා කරනවානේ අපේ සමාජයේ. ඉතින් ඇත්තටම අපිට සියලුම සැප සම්පත් ලබා දෙන සුබ මුහුර්තියක් තමයි මෙන්න මේ ආයුර්ද වෛද්‍ය විද්‍යානුකූලව කිව්වොත් බ්‍රහ්ම මුහුර්තිය කියන්නේ. ඒ වගේම ඊට පස්සේ වැදගත් දෙයක් තියෙන ඌෂක් පානය කියලා වැදගත් කාරණයක් ගුණාංගයක්. අපේ හුඟක් සමාජයේ ප්‍රශ්න ගොඩක් රෝගවලට මූලික මේ පිරිසිදු ඇල් ජලයේ පානය නොකිරීම. ඔන උදෑසන නැගිටලා කරන්න ඕන වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ පිරිසිදු ඇල් වතුර වීදුරක් බීම. දහසක් රෝගවලට ගුණ තියෙන සුවිශේෂ දෙයක්. ඊළඟට තමයි අපේ මල මුත්‍ර ඒ වේග ධාරණයන් බැහැර කරලා අන්න කටයුතු ආරම්භ කරන්නේ. ඒ වගේම මෙතෙන්දි වැදගත්ම දෙයක් තමයි මේ රූපය සහ මේ ස්ථාරුණ්‍ය රැකගැනීමේදී අමතක නොකළ යුතුම අපේ මාතෘකාවක් තමයි ආහාර රටාව.
මොකද අද වෙනකොට ආහාර රටාව ගැන හරීම මේ අප්‍රසන්න චිත්‍රයක් තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව අනුගතව බැලුවොත් අපේ සිත් තුළ පහළ වෙන්නේ මිනිසුත් හැල්මේ දවන සමාජයක් නේ මේ තියෙන්නේ ඉතින් සමහර විට ගන්නෙම අර ෆාස්ට් ෆුඩ් කිටි කෑම වර්ග ශනික කෑම අධික තෙල් අධික බැදුම් සහිත කෑම වර්ග ඒකත් අඩුම ගානේ විවේකී මානසිකත්වයෙන් ගන්න හැකියාවක් නැහැ සමහරට මෝටර රථ යන ගම පාරේ ඇවිදින කම මම දැකලා තියෙනවා මේ අර කිටි කෑම වර්ග ආහාරයට ගන්න අවස්ථා ඉතින් ඒ ආකාරයට කටයුතු කිරීම තුළ අපිට නිරෝගී භාවයක් ලැබෙයිද සහ දැන් අද කාලේ වෙනකොට කෑමට තියෙනෙත් බොහෝ දුරට වස විෂ අඩංගු කෘමිනාශක වර්ග අඩංගු විෂ පදාර්ථ ඇතුළත් වෙච්ච ආහාර දාමයක් තමයි අපිට ආහාරයට පරිභෝජනයට ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට ආහාර රටාවකට යොමු වීම තුළ සහ ඊට අමතරව කරන බරපතලම වරද තමයි දැන් හුඟක් අය කරන්නේ මෙන්න මේ මනස වෙහෙසලා මොන හරි පුටුවක වාඩි වෙලා අර වායු සමනය කරපු කාමරයක පුටුවක ඉන්න සුදු කරපටි රැකියාවට තමයි හැමෝම ප්‍රියතාවය දක්වන්නේ. ඉතින් එතෙන්දි වෙන වැදගත්ම දෙයක් තමයි අපේ ශරීරයට අවශ්‍ය කෝ ව්‍යායාම. හුඟක් අය ව්‍යායාම පැත්තට නැඹුරුතාවය අඩුයි. විශේෂයෙන්ම ආයුර්වේදයේ කතා කරනවා මේ යෝග යෝග දර්ශනය තුළ සමස්තයම ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේ මනුෂ්‍ය දේහය තුළ තියෙන සියලුම ඉන්ද්‍රියන්ට පරිපූර්ණ ආකාරය දේහ බාහිරට පමණක් නෙවෙයි අභ්‍යන්තරව කායික මානසික දෙයංශයටම පරිපූර්ණ ව්‍යායාමයක් ලැබෙන අභ්‍යාස මාලාවක් ඔක අපි කතා කරොත් සූර්ය නමස්කාරය වගේ මොනම හෝ එහෙම සරල අභ්‍යාසයකින් දවස පටන් ගන්න පුළුවන් නම් ඔබට කෙටි වේලාවක් ඒ සම්බන්ධව වෙන් කර ගන්න පුළුවන් නම් ඇත්තටම දවසේ ජවයකින් ආරම්භ කර ගන්න පුළුවන් හොඳම දෙයක් හැටියට කතා කරන්න පුළුවන්. ඒ වගේම අපි හුඟක්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව කතා කරොත් මේ ෂඩ්රසයෙන් පරිපූර්ණ ආහාර වේලක් අපි ලබා ගත යුතුයි. ඒ කියන්නේ දැන් අපේ නූතන පෝෂණ වේදින් කතා කරන්නේ ඉන්දික මහත්මයාර සමබල ආහාරනේ. නමුත් අපේ ආයුර්වේද චරක සුශ්‍රුතාදී ශ්‍රේෂ්ඨ පඬිවරු විසින් වහන්සේලා කියපු දෙයක් තමයි මේ එක රසයක් හෝ රසයන් දෙක තුනක් ගත්තොත් අපේ ශරීරයේ හීන වීර්යයකට පත් වෙනවා. අර ෂඩ් රසෙන් මధుර අම්ල ලවණ කටුක තිත්ත ආදී වශයෙන් කසාය ආදී වශයෙන් තියෙන මෙන්න මේ ෂඩ් රසයෙන්ම පරිපූර්ණ වෙන්න ඕන ආහාර වේලක්. එතකොට තමයි නිවැරදි පෝෂණය ලැබිලා මේ බාහිර අපි චර්මය දක්වා අපේ පැහැය දීප්තිය නිරෝගී භාවය සහ තාරුණ්‍ය රැකදෙන්න පිටුවහලක් වෙන්නේ. මං හිතන්නේ ඔන්ඩෝ ඒ කාරණා ටික මූලික වුණොත් ඇත්තටම අපේ ජීවිතය සාර්ථක වෙන්නේ නැද්ද ලස්සන වෙන්නේ නැද්ද කායිකවත් මානසිකවත් නිරෝගී භාවය ලැබෙන බව නොඅනුමානයි කියන එකයි මගේ අදහස. ඔබගේ කායික මෙන්ම මානසික නිරෝගී භාවය ඇති කරගන්න අවශ්‍ය කරන නිවැරදි උපදෙස් මාලාවක් අපේ වෛද්‍යවරුන් විසින් නිරන්තරයෙන් ලබා දෙන අපි හැම කෙනෙකුගේ වෙතේ කායික වශයෙන් උත් මානසික වශයෙන් උත් නිරෝගී වෙන්න. පුරාතන මිනිස්සු නිරන්තරයෙන්ම කායික වශයෙන් මානසික වශයෙන් නිරෝගී වුණේ උන් පුළුවන් තරම් දුරට සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ දරුවා. ඒ නිසා ඒ වගේම තමයි අපේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට පිළිබඳව උන් ප්‍රබල විශ්වාසයක් තිබුණා. ඒ නිසා උන්ට කිසිම බාහිර විවිධ වූ පීඩන වලින් තොරව උන්ට කටයුතු කිරීමේ හැකියාව නිරන්තරයෙන්ම තිබුණා. ඒ නිසා ඒ අවශ්‍ය කරන උපදෙස් මාලාවත් අපේ වෛද්‍යවරුන් නිරන්තර ලබා දෙන විට ඔබට පුළුවන් එතුමන්ව සම්බන්ධ කරන්න 0712 712 510 කින් දුරකථන අංකයත් ඒ වගේම 076 76 80 443 කින් මේ දුරකථන අංකයන් ඔස්සේ වෛද්‍යතුමන්ට කතා කරලා දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගන්න ඔබට පුළුවන් කමක් තිබෙන විශේෂයෙන් මතක් කරන්න ඕන හස්තික ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය කියන්නේ සර්වාංග රෝග සඳහාම ප්‍රතිකාරයන් සිදු කරන ආයතන නිසා රෝගීන් දසදහස් ගානක් සුවපත්භාවයට පත් කරන්නට ඔවුන්ගේ ජීවිතවලට නිරන්තරයෙන්ම අස්වැසිල්ලක් ලබා දෙන්නට මේ වෛද්‍යමන් සමත් වී තිබෙන ඉතින් කරුණා සිහිපත් කරමින් අපි ඔබට ආරාධනය කරනවා නැවත වරක් ඉතිරි දිසඳුර කතා අංක සටහන් කරගෙන එතුමන්ට කතා කරන්න කතා කරලා දිනය සහ වේලාවක වෙන් කරවාගෙන ඒ අවශ්‍ය කරන ප්‍රතිකාරයන් සඳහා යොමු වෙන්න කියන කරුණා මතක් කරමින් මේ වේදගෙදර විද්වත් කතිකාව සමගින් අපි අද දවසේ මේ කරුණු කාරණාවන් කතා බහ කරන්නේ විශේෂයෙන්ම දේශීය වේද කමතු නැත්නම් දේශීය ආයුර්වේද ක්‍රම වෛද්‍ය ක්‍රමය තුළින් කොහොමද ලස්සන රූසපුවක් තබා ගන්නේ සහ ඔබ කොහොමද නිරෝගී වෙන්නේ විශේෂයෙන් අතුරු ආබාධ වලින් තොරව නිරෝගීභාවයෙන් කොහොමද සතුටින් ජීවත් වෙන්නේ කියන කරුණු සම්බන්ධව අපි වෛද්‍යමන් සමෙන් කතා බහ කරන්නේ අපි මේ කරුණු කතා බහ කරන්නේ විශේෂයෙන් ශාස්ත්‍රවේදී යසිත් යුදාර අපේ ආයුර්වේද වෛද්‍යතුමන් සමගින් ඒ නිසා වෛද්‍යනුවට පැහැදිලි කිරීමක් සිදු කරන්න විශේෂයෙන්ම මේ අපේ රූසපුව පවත්වාගෙන අපේ කාන්තා පාර්ශ්වයේ විවිධ වූ ක්‍රමවේදයන් අනුගමනය කරන මේ සමේ පැහැපත් භාවය රැක ගන්නට. එතකොට මේ බොහෝ වෙලාවට සමහරක් අය අසරණ වෙලාවත් බටහිර විවිධ වූ ක්‍රීම් වර්ගයන් පාවිච්චි කරලා සමහරක් වෙලාවට අතුරු
ආබාධවල ලක් වෙච්ච අවස්ථා අපි ඕනෑතරම් දැකලා තියෙනවා. අපේ මේ දේශීය වෙදකම තුළ තියෙනවද අපේ මේ පැහැපත් බව ආරක්ෂා කරගන්න, gederi නම් කරගන්න පුළුවන් යම් කිසි ප්‍රතිකාරකම? ඔව්, ඒක නම් මේ අපේ නරඹන ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට හුඟක්ම වැදගත් මාතෘකාවක් වෙයි. මම ඔබට සරලවම gederi හදාගන්න පුළුවන් අත්බෙහෙතක් පැහැදිලි කරලා දෙන්නම්. ඔබට ලියා ගන්න පෑනක් ඔලයක් දැන් සූදානම් නම් මම කියන්නම් ඒ අවශ්‍ය ಜಾති ටික. මේවයි කුඩු වශයෙන් තමයි ගන්නෙ. මම ඒක පැහැදිලි කරන්නම් අවසානයේදී. මේකද ගන්නවා අමුක් කරා අල කුඩු. ඒ වගේම ඊළඟට සමන් පිච්ච මල් වියලා කුඩු කරගන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම කොහඹ පොතු. පොතු ගන්නකොට සාමාන්‍යයෙන් ශාකයක මූලක් ආශ්‍රිතව ගන්නව නම් වඩාම හොඳයි. ඒ වගේම අරළු කුඩු, බුළු කුඩු සහ සැවෙන්දරා කුඩු, සුදු හඳුන් කුඩු තමයි අවසාන වශයෙන් මේකට අත්‍යවශ්‍ය වෙන්නේ. ඔව්. එතකොට මෙන්න මේ ಜಾති ටික අරගෙන හොඳින් අපි කියන්නේ අර සියුම් දැල් රෙද්දකින් හලා ගන්න ඕන හොඳට පවුඩර් එකෙන්. අපි හොඳයි සාම්ප්‍රදායික ක්‍රමයටම මම ගරු කරනවා මේක හදා ගන්න පුළුවන් නම් වංගෙඩි දාලා කොටලා ගන්නවා නම්. එතකොට මේ ආකාරයට සකස් කරගත්තු කුඩු ටික සියුම් පිටි ආකාරයට තියෙන මේ පවුඩර් එක හොඳට සමානුපාතව කවලම් කරන්න ඕන. ඊට පස්සේ ඔබට පුළුවන් මේක සාමාන්‍යයෙන් පිරිසිදු ඇල් ජලයෙන් හෝ එහෙමත් නැත්නම් එලකිරි සල්පයක් භාවිතා කරලා අර අපි කියන්නේ ඔක ෆේස් පැක් එකක් නැත්නම් ඒ පදාසයක් හැටියට හදා ගන්න ඕන. ඊට පස්සේ මේක මොහොනේ ආලේප කරලා පුළුවන් ඔබට අවශ්‍ය නම් විනාඩි 20ක් 30ක් හෝ පැයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේක කිසිදු අතුරු ආබාධයක් නැහැ. ඕනෑම වර්ගයේ සමකට ගැලපෙන ෆේස් පැක් එකක් කිව්වට වරදක් නැහැ. ඔබට මොහොනේ තියෙන ලප කැලල ආදී වශයෙන් තියෙන සියලුම මූලික දුර්ගුණ තත්ත්වයන් දුරු කරගන්න හොඳම එකක්. ඒ වගේම තවත් තාරුණ්‍යයේ තියෙන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම වීලි සමකට මත වෙන්න පුළුවන් මේ රැලි වැටීම්. ඇස් යට වෙන්න පුළුවන් මේ මුකේ දෙකලවර වෙන්න පුළුවන් මේ රැලි වැටීම් වළක්වන්න බොහොම වැදගත්ම දෙයක් තමයි මේ පොල් කිරි කියන්නේ. අපි සාමාන්‍යයෙන් කියන කලටි පොල් කියලා නැත්නම් මැද මට්ටමේ පැසුණු පොල් ගෙඩියක කිරි ටිකක් අරගෙන මේ කවාකාරව ඇඟිලි තුඩු වලින් සාමාන්‍යයෙන් අද කාලේ හුඟක් ඔය දන්නවා හුඟක් තරුණ පිරිස් මුහුණ කොහමද උඩු අතට සම්භාහනය කරන්නේ කියලා විද්‍යානුකූලව සම්භාහනය කරලා ආලේපනයක් හැටියට ටිකක් ගල්වලා විනාඩි 10ක් 20ක් තියලා සෝදලා ඉතාලම දීප්තිමත් ප්‍රියකරු තරුණ පිරිමක් ලබා දෙන සත්කාර දෙකක් හැටියට හඳුන්වන්න පුළුවන්. මම හිතන්නේ එතුමන් මේ සඳහන් කළ කාරණා ඉතාමත් ඔබට වැදගත් වෙන හේතුව තමයි ඔබ නිවසේ සිට කිසිදු වියදමකින් තොරව විශේෂයෙන් මේ අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍යයන් ටික ලබා ගත යුතුයි. ඒ නිසා නමුත් ඔබට අතුරු ආබාධයකින් තොරව සිදු කරගන්න පුළුවන් කමක් නැහැ. හිතේ බයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ මේ වන්නු ප්‍රතිකාරයක් සිදු කරන නිසා. වෛද්‍යතුමන් ඒ කිව් කාරණා මට ඔබට ඉතාමත් වැදගත් වේවි. ඒ අතරේදී විශේෂයෙන් මතක් කරන්න ඕන තිරය දේශන දුරකථන අංක සටහන් කරගන්න 0712 712 510 කියන දුරකථන අංකයත් ඒ වගේම 076 70 80 443 කියන මේ දුරකථන අංකයන් ඔස්සේ ඔබට පුළුවන් වෛද්‍යතුමන් සම්බන්ධ කරගන්න. මම මුලදී මතක් කරා සේම සියලුම රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීම කටයුතු මේ වෛද්‍ය මධ්‍යස්ථානය තුළ සිදු වෙනවා. ඒ අතරේ වෛද්‍යතුමන් කෙටියෙන් පැහැදිලි කිරීමක් සිදු කරන ඔබතුමන්ගේ හස්තික වෛද්‍ය මධ්‍යස්ථානයේ නැත්නම් ඔබගේ ආයතනය තුළ විශේෂයෙන් අපේ රූපලාවන්‍යයට මෙන්ම තවත් වූ ප්‍රතිකාරයන් කර ගැනීම සඳහා නැත්නම් විවිධ වූ ඖෂධයන් නිෂ්පාදනය කිරීමේ කටයුත්තක් ඔබතුමන්ගේ ආයතනය තුළ සිදු වෙන විශේෂයෙන්ම සියලුම දෙනාට يعني මේ රජයේ ලියාපදිංචි ඖෂධයන් ඒ නිසා නිරන්තරයෙන් ඔබට මිලදී ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා අද දවසේදී අපි කෙටියෙන් ඔබතුමන්ගේ ආයතනය තුළ නිෂ්පාදනය කර තිබෙන මේ මොනවද මේ නිෂ්පාදනයන්? ආව් විශේෂයෙන්ම අපි පළවෙනියටම පැහැදිලි කරන්න මෙන්න මේ සුවදීපනේ කියන තෙල පිළිබඳව. ඔව්. මේක අපි પરම්පරාගත අද්දුටු ප්‍රත්‍යක්ෂ තෙලක් සන්ධි වාත රෝගවලට. මේ අපි ආයුර්වේදයේ කතා කරන නින්දික මහත්තයා මේ වාත රෝග 80ක් ගැන මූලිකව. ඒකෙදි විශේෂයෙන්ම මූලික රෝග වාත රෝග සහ අංශ භාගයේ දක්වා යන පුළුල් වූ පැතිරුණු පරාසයක් පුරාවටම භාවිතා කරන්න පුළුවන් වැදගත් තෙලක් තමයි මේක. කෙටියෙන් පැහැදිලි කරනවා නම්. ඔව්. ඒ වගේම විශේෂයෙන්ම අද තාරුණ්‍යයට ඉඳලා වැඩිහිටි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ අපි සාමාන්‍යයෙන් පොදුවේ කියන්නේ ගෑස්ට්‍රයිටිස් කියලා. නැත්තම් අම්ල පිත්ත තත්ත්වය. අපි කියන්නේ සාමාන්‍යයෙන් ගමී කියන්නේ බඩේ ගෑස් කියලා. ආන්න හරියට හරි. දැන් විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව කියන මේ ආහාර ජීර්ණ ආමේ හරි නිසි ක්‍රියාකාරීත්වයක් නැත්නම් ඔහුට ගොඩාක් රෝගාබාධ වලට මුල ඒක කියන කාරණේ. ඉතින් ඒ නිසා අපි බැලුවා මේ ක්‍රමවත් ආහාර ජීර්ණයක් අග්නි දීප්තියක් ඇති කරලා මේ අම්ල පිත්තය සුවකරනද හදාපු චූර්ණයක් මේක සාමාන්‍යයෙන් උණු වතුරින් පානය කරන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. ඊළඟට සාමාන්‍ය හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ
දත් සම්බන්ධ ප්‍රශ්න. අද පිදුරු මස් රෝගෙන්න පුළුවන්, දත්වල දිරායම් වෙන්න පුළුවන්, ඒ වගේම දත්වල දුර්වර්ණ වීම. මේ ආදී සියල්ලක්ටම මේක ඉතාම විශේෂ දන්ත චූර්ණයක් හැටියට හඳුන්වන්න පුළුවන්. සහ අපි රූපලාවන්‍ය තව වැදගත් පැත්තක් අතරන කේශ කල්යාණයේ වැදගත්නේ. ඉතින් මේ ලක්නාර කියන නමින් අපි හදලා තියෙනවා කේශ වර්ධනාලේ මේ වර්ධන තෙලක්. ඒ තෙලේ විශේෂත්වය තමයි දැන් හුඟක් ඔය පීනස් වගේ රෝග තියෙන අයට මේ තෙල් දැම්මහම අර කිවිසුම් යෑම අධික වෙනවනේ. මේක අපි පරිශනාත්මකව බලලා තියෙන හැම කිවිසුම් යෑමක් නැතුව හොඳට පාවිච්චි කරන්න පුළුවන් පීනස් ආදී සියලුම රෝග වලට අකාල ඵලිතයට විශේෂයෙන්ම ಗುಣදායක තෙලක්. ඒ වගේම අපි මෑතක නිෂ්පාදනය කළ විශේෂම දෙයක් තමයි මේ රූපලාවණ්‍ය. අද මාතෘකාවටත් ඔබෙන වැදගත්ම දෙයක් තමයි මේ චවිකාන්තිය නැත්නම් රූපය රැක ගැනීමට. මේක රුවනාරා නමින් අපි අලුත් නිෂ්පාදනයක් හඳුන්වා දුන්න. මොකද හුඟක් අයට ප්‍රශ්නයක් තමයි ඔබතුමා කලිනුත් මතක් කර ආකාරයට අර බ්ලීචින් බැර ලෝහ අඩංගු බටහිර යම් යම් ආලේපන වර්ග භාවිතා කරලා අද විශේෂයෙන්ම තරුණියන් අපහසුතාවයන්ට පත් වෙලා තියෙනවා. මේ දීර්ඝකාලීන ප්‍රශ්න මතුවලා තියෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධව හොඳට පරිශන කරලා මේක තෙල් සහිත සමකට වෙන්න පුළුවන් නැත්නම් වීලි සමකට හෝ මිශ්‍ර සමකට ඕනෑම සමකට භාවිතා කරන්න පුළුවන්. තව විශේෂත්වයක් තියෙන දුඟක් අය මේ ඉරේලියට බයයිනේ. ඔව්. ඔව් ඒකෙන් එන අහිතකර කිරණ ආරක්ෂා කරන්න මේක හිරු ආවරණයක් ලෙස ක්‍රියා කරන ක්‍රීම් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. වගේම තවත් වැදගත් දේ තමයි අපි සාමාන්‍යයෙන් ෆේස් ක්‍රීම් එකක් හැටියට හඳුන්වා දුන්නාට මේක පුළුවන් බොඩි ලෝෂන් එකක් හැටියට මුළු ඇඟටම අදාළව භාවිතා කිරීමට. ඒ වගේම ඇස්වලට කළුවීම් රැලි ගැන්වීම් ස්වභාවයන්ටත් පෝෂණීය සත්කාර අඩංගුයි. විශේෂයෙන්ම මේ තුළ අඩංගු කරලා තියෙනවා කහ වෙනිවල් ගැට එතනින් ගියාම අපිට මී පැණි ඒ වගේම කුංකුම සැෆ්රන් කියලා හඳුන්වන ඔය වගේම එලාබ වදකහ ඇතුළු ආදී ඖෂධ වර්ග 18ක සංයෝගයක් ඇතුව තමයි මේක නිෂ්පාදනය කළ තියෙන්නේ. අපි ඉතින් වග බලාගත්ත මේ නිෂ්පාදනයේදී කිසිදු ආකාරයට වර්ණකාරකයක් ඒ වගේම විශේෂයෙන්ම කල් තබා ගැනීමට කිසිදු දෙයක් මේකට ඇතුළත් නොකර රසායනික විෂ රසායන දෙයක් ඇතුළත් නොකර නිෂ්පාදනය කළා ඔබේ සම රැක ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු අපි සලස්වලා තියෙනවා මේ හරහා. හදවතේ මොදොර ටීවී සහ TN රූපහානි ඔස්සේ ගෙනව ලබන අපේ වේදගිතර වේදවත් කතිකාවතුලින් අපි කතා බහ කරමු. මේ කාරණාව නිරන්තරයෙන් ඔබේ ජීවිතයට අතිශයින් වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපේ ආයුර්වේද වෙදකම ඒ වගේම තමයි අපේ වෛද්‍ය ක්‍රමය නිරන්තරයෙන් අපට අනන්‍ය වූ දෙයක්. ඒ නිසා තමයි අපි දේශීය වෙදකම වෙනුවෙන් මෙවන් වූ මෙහෙවරක් සිදු කරන්නේ. මේ වැඩසටහන අර අපේ ආයුර්වේද අපේ වෛද්‍යවරු ඉන්නවා නම් ඒ වගේම මෙවන් වූ වැඩසටහනකට සම්බන්ධ විය අපේක්ෂාවෙන් ඉන්න වෛද්‍යවරු ඉන්නම් අපේ තේ දුරකථන අංකයේ දිස්සන අපිට කතා කරලා අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න පුළුවන්. ඔබටත් මෙවන් වූ වැඩසටහනත් තුලින් ඔබේ හැකියාවන් විශේෂයෙන් ගම්වල ඉන්න අනන්ත අප්‍රමාණ මේ දේශීය වෙදකම සම්බන්ධව මහා දැනුම් සම්භාරයක් තිබෙන අපේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරු. ඉතින් ඔවුන්ටත් අපි ඉදහසක් ලබා දෙන්න කැමැති මේ අපේ වේදගර විද්වත් කතිකාවතුලී කරන මතක් කරනවා. ඒ වගේම ඔබට මුලින් මතක් කර ආසියෙම අපේ වෛද්‍යතුමංග සම්බන්ධ කරගන්න පුළුවන් යසිත් යුදාර අපේ ආයුර්වේද වෛද්‍යතුමංග සම්බන්ධ කරගන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකයන් සටහන් කරගන්න 0712510 0712510 කියන දුරකථන අංකයත් ඒ වගේ තමයි 076යි 70 80 443 මේ දුරකථන අංකයන් ඔස්සේ අපේ වෛද්‍යතුමන් සම්බන්ධ කර ගන්න පුළුවන් කියන කරුණ මේ මොහොතේදී මතක් කරනවා. අවසන් වශයෙන් වෛද්‍යතුනි පැහැදිලි කිරීමක් සිදු කරන්න. අපේ රටේ ජනතාව විශේෂයෙන් අපි නිතරම පිට රට දේවල් වලට තමයි ගොඩාක් කැමති. අපි දැන් සාමාන්‍ය ආහාරයක් ගත්තොත් අපි බොහෝ දුරට බටහිර කෑම වලට තමයි ප්‍රිය කරන්නේ. එතකොට අපේ දේට තියෙන ලෙන්ගතුභාවය බොහෝ විට සමාජයෙන් දැන් ක්‍රමානුකූල වයින් ක්‍රමෙන් යන යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. අපේ සමාජෙට මොන වගේ පණිවිඩයක් අවසාන වශයෙන් ලබා දෙන්නේ? අවින්දක මහත්තයා දැන් අපි මේ වැඩසටහන පුරාවටම පැහැදිලි කරේ මේ ස්වභාවිකත්වයට මුල් තැන දීලා මේ පරිසරයට අනුගත වෙලා ගහකොළ සතා සීපාවත් එක්ක සංවේදී වෙලා ඒ රිද්මයානුකූල ජීවිතයක් ගත කිරීමේ වැදගත්කමනේ. ආයුර්වේදයේ හැදලා තියෙන්නේ මේ ගහකොළ සතා සීපාවා අදී මේ සමස්ත විශ්වයේම තියෙන පදාර්ථවල ස්වභාවයත් එක්කනේ මූලිකව. ඒතර මේ මූලික තැනුම් මේකකයේ තුළ රිද්මයේ රටාවක් තියෙනවා. දැන් නූතන විද්‍යාඥයෝ පැහැදිලි කරන මේ පරමාණු තුළ රිද්මයේ රටාවක් තියෙනවා. තරංග ආයාමයක් තියෙනවා. අපේ ශරීරය තුළත් තියෙනවා. ඉතින් මේ අපේ ආයාමය මේ පරිසරයට අනුගත වෙනවා. ආයුර්වේදයේ පිටපණින් නැත්නම් අපි හැමදාම තාරුණ්‍ය නිරෝගී වෙන්න ඒකම පිටුවහලක් වෙන බව මම පැහැදිලි කරන්න ඕන.
මගෙන් අද දවසේ මේ කතා කරපු කාරණාවන් ඔබේ ජීවිතේට බෙහෙවින් වැදගත් වේ. ඒ නිසා ඔබ නීතුක්ක නිරෝගීව සිටින්න අවශ්‍ය කරන මේ ක්‍රමවේදයන් අනුගමනය කරන්න බටහිර කරන යනෝවේ අපේ දේ ආරක්ෂා කරගෙන අපේ දේවල් තුලින් අපේ ජීවිතේ සුරක්ෂා කරගන්න අපි උත්සාහ දරන්න මොකද පුරාතන මිනිස්සු තුල යෝධ බල යෝධ ශක්තිය වැඩෙන්නට ඒ වගේම පැහැපත් වූ රූසපුවක් තියාගන්නට උන් විවිධ ක්‍රම අනුගමනය කරන්නේ අපේ දේශීය දේ තුලින් තමයි උන් මේ රූසපුව රැකගත්තේ. ඒ නිසා ඒකට නම් මේ මොහොතේ මතක් කරනවා. අපි අද කරුණු කාරණා කතා කරේ තිග ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන නිර්මාතෘ සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රවේදී යසිත් යුදාර වෛද්‍යතුමන් සමගින් තමයි මේ කරුණු කතා බහගෙන ඔබට වැදගත්න බොහෝ කරුණු එතුමන් විසින් සිහිපත් කරා. ඉතින් ඒ කරුණ නම් මතක් කරමින් අපස් සමග මේ කරුණු බෙදා හදාගන්නට එකතු වුණාට වෛද්‍යතුමන් ඔබතුමන්ට ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔබතුමන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා අපි අපේ වෙදගෙදර විද්වත් කතිකාවතුනි ඔබතුමන් නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා. එමනම් ඉතින් අපි ලබන සිකුරාදා දවසේදීත් මෙවන් වූ වටිනා කියන විද්වත් කතිකාවත් තුළින් මතුරු ටීවී සහ තීන රූපහණි ඔස්සේ ඔබ හමුවට ගෙන එන විද්වත් කතිකාවත් තුළින් හැමෝම වැඩසටහන සිදු කිරීමේදී අපට සහයෝගය ලබා දෙමින් කටයුතු කරන තීන රූපහණි සේවයේ ගරු සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමන් ඒ වගේම විශේෂයෙන් සුද ජයසුන්දර මැතිතුමන් ඇතුළු මේ හැම කෙනෙක්ම මේ මොහොතේදී මේ සිතින් යුත්තෝ සිහිපත් කරමින් ඉදිරි දවසකදී අපි හරවත් වැඩසටහනක් තුළින් හමු වී බලාපොරොත්තු වෙන සනිමාටපත් කරනවා. හැම දිනාටම සුඛී දීර්ඝායුකෝ භව.